विश्वे आशीर्वादे मे सुबाद हमे प्रबलतम बले अंगे आशीर्वादे उब हम दिनाटम लबेवा केला मम प्रार्थना करा मट हितना मगे जीविते तवत लसन अंदकीमा कोगुलो तेकल बेदा गाटोने केला एत्तटम मम तरुण काले हरि एत्तटम रिस्की वेड अभियोग बार गन्न पुदुमाकार विदियत आस करपु कालयक ने कियाने कवदाकव मट चकितया तिबुने ने ඕනම දෙයක් හරි මං කරන්නම් කියලා බාරගන්න විදියේ විදියක් තමයි මට තිබුණේ. ඉතින් ඒ කාලේ මේ තරුණ කාලේ මේ තරුණ ජවය මේ දේවල් තවත් හරි අපූර්ව විදියට භාවිතා කරපු එක සිදුවීමක් තමයි මම මේ ඔයගලන්ට කියන්න යන්නේ. මේ වෙනකොට මගේ මහත්තයා එයා ඉංජිනේරුවරයෙක්. එතකොට එයාට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ समहार वेलाट वैकेशन काले तेहम अरण्य सेनासने कट गिहिल्ला वेड करन एकने अत्तुदाव देन्न यान्न पुरुद्वेला हितिया इतिं अपि विवाह उनाट पासे एकने मामे इतकुट कैंपस के देवनी व्यासरे अपि विवाह उनाट पासे महत्यागे आलू कताकरा कैंपस के यालू की पदेने क्यानवा अरण्य सेनासने उदाउवेन्न यामुद केला इतकुट අපිට නිකමට හිතුණා මට හිතුණා දානයක් දෙන්න පුළුවන් නම් කියන සිතුවිල්ල ආවා මොකද එහෙ දානේ පින්කම් සිද්ධ වෙනවා කියලා මම දැනගත්තා එතකොට මං ඇහුවා අපිට දානමය පින්කමක් දෙන්න පුළුවන් වෙයිද කියලා කොහොම හරි දානමය පින්කමක් ලෑස්ති කරගන්න හැකියාව තියෙනවා කියලා කිව්වා දැන් ඒ කාලේ අපි මේ ජීවිතේ පටන් ගත්ත කාලේ අලුතෙන් පටන් ගත්ත කාලේ මං කිව්වනේ මං ඒ කාලේ ඉතුරු කරනවා කියලා. එතකොට මට හිතුණා මේක කරන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි දැන් ආරාධ්‍ය සේනාසනෙට දානයක් දෙන්න ඒ අදාළ මගේ මහත්තයාගේ යාළුවෙක් එයා කතා කරලා දානය දෙන්න දවසක් පිළියෙල කරගත්තා. දැන් කවුද දානේ උයන්නේ? ඇත්තටම අපි මම ඒකමතිකව තීරණයක් ගත්තා මම දානි උයනවා කියලා. මොකද මම එතකොට විවාහ වෙලා පළවෙනි දානි විල්ල මට හිතුණා මේක මම කරන්න ඕනේ කියන සිතුවිල්ලට මම ආවා. තනියෙන් දානි උයනවා. දැන් මගේ මහත්තයාගේ යාළුවෝ දෙන්නෙකුයි එයාගේ මල්ලිලා දෙන්නා. එතකොට අපි 6 දිනක් මේ ගමනට සූදානම් වුණා. මේ ගමනට සූදානම් වුණාට ඒගොල්ලොත් සමහර දේවල් ලබා දෙන්න මේ දානමය පින්කමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන්න ඉදිරිපත් වුණා. හැබැයි මූලික වියදම හැමදේම අපි දරන්න තමයි අපි ඇත්තටම ඒක හරීම ආසාවෙන් ආදරෙන් ඒක අපි හිතාගත්තා. ඉතින් දැන් මේකට සූදානම් වීම තමයි ප්‍රබලම දේ. මොකද මේ දාන ආරණ්‍ය සේනාසනයේ තියෙන්නේ ටිකක් මේ අක්කරේ පත්තුව පැත්තට වෙන්න. අක්කරේ පැත්තුව පැත්තට වෙන්න තියෙන මේ සේනාසනයට අපි යන්න සූදානම් වෙන්නේ. මම එතකොට හිටියේ පේරාදෙණියේ. මම පේරාදෙණියේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ හින්දා මම පේරාදෙණියේ හිටියේ. එතකොට අපි පේරාදෙණියේ ඉඳලා යන්න ඕන. මගේ මහත්තයා ඒ කාලේ වැඩ කරේ අම්පාර සයිට් එකක රෝඩ් ප්‍රොජෙක්ට් එකක. ඉතින් ඒක නිසා දැන් අපිට අවශ්‍ය කරන කලමනාටික ඒ කාලේ අපිට වාහනයක් තිබුණේ නැහැ. මම කියන්නේ වාහනේ අරගන්න දාලා අපිට වාහනේ ඉන්නේ මම තුන්වෙනි වසරේ ඉන්නකොට. එතකොට වාහනයක් තිබුණේ නැහැ. දැන් අපිට බස් එකේ තමයි මේ ඔක්කොම ටික arrange කරගන්න ඕනේ. ඉතින් අපි එදා අදාළ දවසේ අපි දැන් අපි හිතමු අද දානේ තියෙනවා නම් මම අද නෙමෙයි ඊයේ අපි ඒ පන්සලට යන්න ඕනේ. ආරණ්‍ය සේනාසනෙට යන්න ඕනේ. මොකද අපි ඊයේ වෙනකොට සූදානම් වෙන්න ඕනේ. ඒ වැඩවලට සූදානම් වෙන්න. ඒකට අපි ඊටත් ඉස්සෙල්ල, ඒ කියන්නේ පෙරේදා. දැන් අද දාන්නේ තියෙන පෙරේදා තමයි අපි හිතා ගන්නවා ඉස්සෙල්ලම අම්පාරට යනවා. ඊට පස්සේ අම්පාරට ගිහිල්ලා අපි දැන් මෙනු එකක් හදා ගන්නවා. මෙනු එකට පොලොස් තිබුණා මට මතකයි. කොහිල දළු වෑංජනයක් හැදුවා. තව කරවිල සම්බෝලයක් හැදුවා. මේ විදිහට මෙනු එක හරි රසවත් මෙනු එකක් තිබුණේ. ඒ මගේ පළවෙනි දානේ මම නිර්මාංශ දානයක් තමයි දුන්නේ. නමුත් දෙවනි දානේ දෙනකොට මොකද මම එතනින් දැනගත්තා මොකද
මේ ආරණ්‍යවාසී හාමුදුරන් වහන්සේලාත් යථාර්ථය අවබෝධ කරගෙන උන්වහන්සේලාත් සෝබා දහමට අනුව කටයුතු කරන හාමුදුරන් වහන්සේලා උන්වහන්සේලාටත් අර ශරීර ශක්තිය අවශ්‍යයි බවුන් වදන්න. ඒ නිසා නිර්මාංශම විය යුතු නැති බව මම දැනගත්තා. ඒක නිසා උන්වහන්සේලාට කැමති පරිදි දානය සකස් කරනවා කියන තැනට මම දෙවනි වතාවේ ඉඳලා හිතාගත්තා. ඉතින් අපි හදාගත්ත ලස්සන මෙනු එකක්, රසවත් මෙනු එකක්, ඒකේ තිබුණ ඇඹරැල්ල වෑංජනයක්, තව අපි ඇඹරැල්ල වෑංජනයක් තිබුණා, තව මේ කොහිල දළු කොහිල දළු කිරටු වියලා තිබුණා, පොලොස් සිව්වා, මේ විදිහට හරි රසවත් අල කිරි හොදි හැදුවා, පරිප්පු හැදුවා, පපඩම් බැද්දා, තව මොනවා හරි අඟුණ කොළ සම්බෝලයක් තිබුණා මට මතක විදිහට. මේ ටික තමයි අපි හදාගත්තේ. ඉතින් දැන් මේ ටික ගන්න එක තමයි ඊළඟට තියෙන අවශ්‍ය දේවල් ටික රැස් කරගන්න එක. ඉතින් මගේ මහත්තයා එතකොට මං කෝණි අම්පාර වැඩ කරේ කියලා, අම්පාර වැඩ කරපු නිසා මහත්තයා කතා කරලා තිබුණා පුංචි අර බේබි ජැක් ෆෘට්ස් මේ පොලොස් ටික කඩා ගන්න වෙන තැනකින්. ඉතින් මේ පොලොස් ටික කඩා ගන්න ඒ අම්පාරේ ඒ අදාළ තැන් වලට ගිහිල්ලා, අපි ඊට කලින් දවසටත් කලින් දවසේ ගිහිල්ලා රෑ බස් එකේ ගිහිල්ලා අම්පාරට, ඊට පස්සේ උදේවරුවේ පොලොස් කඩලා රම්පි කඩාගෙන, ඊට පස්සේ කොහිල දළු කඩාගෙන, මේ ටික ඔක්කොම ඇරේන්ජ් කරගෙන බෑග් වලට දාගෙන බස් එකේ අපි එන්න ඕනි ප්‍රධාන නගරෙට ආවා මේ ආරණ්‍ය සේනාසනෙට යන්න ඕනි හින්දා. දැන් මේ ටික අරගෙන ඊට පස්සේ එතනින් බැහැලා ඒක තැනට කියන නම මට මතක නැහැ, එතනින් බැහැලා ඊට පස්සේ අවශ්‍ය දේවල් ටික අරගන්න තමයි අපි අරේන්ජ් කරගෙන තිබුණේ. ඉතින් දැන් මෙතන තියෙන ලස්සනම වැඩේ කියන්නේ දැන් අපිත් එක්කලා එන්න, අපිත් එක්කලා මේ දානෙට සූදානම් වෙන අය ලංකාවේ ගොඩක් පළාත් වලින් ඒ අදාළ තැනට එන්න ඕනේ. එතකන් අපි දැන් බඩු ටික අරගන්න ගියා. එතකොට අපි අවශ්‍ය කරන එළවලු තුන පහ වර්ග මේ ඔක්කොම තෙල් ඔක්කොම ටික අපි එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අර මුළු නගරෙම ගිහිල්ලා ඒ අවශ්‍ය කරන හැම ද්‍රව්‍යම එකතු කරගත්තා මමයි මහත්තයයි. දැන් ගිහිල්ලා ඔක්කොම ටික එකතු කරගන්නවා. හාල් අරගත්තා, පරිප්පු අරගත්තා, ඊට පස්සේ අපේ එන ඒ ක්‍රූ එකට කන්න දෙන්න ඕනේ, ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් අරගත්තා. ඒගොල්ලන්ට රෑට උයන්න මම මේ හාල් මැස්සොයි හාල් මැසෝ යලයි එකට දාලා බැතුමක් හදලා පොල් සම්බෝල හදන්න තමයි හිටියේ. ඉතින් ඒවට අවශ්‍ය කරන බඩු ටික අරගත්තා. ඊට පස්සේ තුන පහ වර්ග ටික ඔක්කොම, ඊට පස්සේ දෙහි කොළ වර්ග ටික ගන්න ඕනේ, මේ ඔක්කොම ටික දැන් අපි ලිස්ට් එකක් හදාගෙන ගිහිල්ලා ඔක්කොම හොයාගත්තා. මට මතකයි තක්කාලි නැතුව, දැන් තක්කාලි හැම තැනම හොයලා එක තැනක එක පොලක් වගේ පුංචි පේලියක් තිබුණා. ඒ භාෂාවත් සමහර වෙලාවට ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ ඒගොල්ලන්ගෙන් ඒවත් ඉල්ලගෙන ඒවත් හදාගෙන දැන් අපි හොඳට ඇරේන්ජ් වුණා. හැබැයි දැන් ඔන්න අපිට ගැටලුවක් ආවා. ඊට පස්සේ ඒ ටික අරගෙන අපි තව බස් එකක්, ඒ බස් හරි අඩුයි, ඒ බස් එකකින් යන්න ඕන තවත් කුඩා නගරයකට යන්න තියෙනවා. ඉතින් මේ නගරෙට යන දැන් අපි ගොඩාක් බඩු අරගෙන, ඒ ඒ නගරෙ විතරයි දැන් මේ අපි මේ බඩු එකතු කරගත්ත ටවුන් එකේ විතරයි බඩු ගන්න තියෙන, අර පුංචි නගරෙ බඩු නැහැ. ඒ නිසා අපි දැන් ඒක දන්න හින්දා මේකෙන් බඩු ටික ගත්තා. ඉතින් දැන් අපි ගොඩාක් බඩු අරගෙන එක තැනක තියාගෙන තව බඩු එකතු කරනවා. එකතු කරලා හරියටම වෙලාවට අපේ ක්‍රූ එකේ අනිත් කට්ටිය ආවා. පාර අපි කට්ටිය මේ ටික අරගෙන අර පුංචි මංකුවනේ රණු නගරෙට පුංචි නගරයක් තියෙනවා කියලා ඒකට යන්න අපි සූදානම් වුණා. ඉතින් දැන් අපි බස් එකේම ආපු බස් එකේම ටක් ගාලා හැමෝම අර එකතු කරගත්ත බඩු ටික අතට ගත්තා. නැත්නම් අපි දෙන්නට එකට අරගෙන යන්න බෑ, එච්චරට බඩු ගොඩක්. ඒ ටිකත් අරගත්තා. ඒ ටික අරගෙන දැන් ඔන්න අපි බස් එකේ අර පොඩි නගරෙට ගියා. දැන් අපිට පොල් නෑ. හැබැයි පොල් හොයාගන්න බැරි වුණා. ඉතින් පොල් කිරිපිටි අපි එකක් ගත්තා කෝකටක් කියලා, හදිස්සිය හරි පොල් හොයාගන්න බැරි වුණොත් කියලා. හැබැයි මට උවමනාවක් තිබුණේ නැහැ පොල් කිරිපිටි වලින් මේක හදන්න. අනිවාර්යයෙන්ම පොල් දාන්න ඕනේ කියලා මම තීරණය කරගෙන හිටියා. හැබැයි දැන් අපි මෙතන කිරිබතකුත් හදනවා, ඒ නිසා මේ අනිවාර්යයෙන්ම පොල් ඕනේ කියන තැන අපි හිටියා. දැන් පොල් හොයාගන්න විදිහක් නැහැ. අර ලොකු ටවුන් එකේ අපි හැම තැනම බැලුවා, අනිත් හැමදේම ෆුඩ් සිටි වල බැලුවා, පොල් තිබුණේ නැහැ. අපිට පොල් හොයාගන්න බැරි වුණා. පස්සේ මම හිතාගත්තා නෑ, මම කොහොම හරි පොල් හොයාගන්නවා කියලා. අර දැන් පොඩි ටවුන් එකේ ඉඳලා ඊට පස්සේ අපි යන්න ඕනේ
කැලයක් මැද්දෙන් යන්න ඕනේ ආරණ්‍ය සේනාසනෙට. ඉතින් මේ ගම ඇතුළට ගියොත් කොහොම හරි පොල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මගේ හිත කියන්න පටන් ගත්තා. ඒ නිසා අපි දෙන්නෙක්ව තියලා ඒ අපේ බඩු ටිකක් එක්කලා අපි අනිත් කට්ටිය අපේ 6 දෙනයි හිටියේ. එතකොට අපි 4 දෙනෙක් ගියා පොල් හොයන්න. ඉතින් පොල් හොයාගෙන අපි හැම ගෙදරකින්ම අහහ යනවා දානයක් තියෙනවා ආරණ්‍ය සේනාසනෙට පොල් තියෙනවද තියෙනවනම් වැඩි මිලට හරි කමක් නැහැ අපි ගන්නම්. ඉතින් මට මතක් කරන්න ඕනේ දැන් මේකට අනිත් මගේ මහත්තයාගේ යාළුව දෙන්නෙක් සමාදම් වුණා. ඒගොල්ලෝ එක්කෙනෙක්ට එන්න බැරි වුණා. එයා කෝල් එකක් දීලා කියනවා මේ හම්බුණාද? එයා එතන ඉඳගෙන ගොඩක් මේ ගැන උනන්දු වෙනවා. හම්බුණාද? කොහොමද කරන්නේ? සල්ලි ඕනේද? සල්ලි දාන්නම්? එහෙම කිව්කියා මට මතකයි එයා කතා කර කර කියනවා නේ අපි කියන නෑ කමන්නේ. වැඩ ටික කරගන්න පුළුවන්. දැන් මේ කැම්පස් එකේ ඉන්නකොට අපි අර ඒ තියෙන ජවය ගැම්ම ඒ ටික ඔක්කොම තියෙන අපි අර එකමුතුකම ඒ ඔක්කොම තියෙනවා. එතකොට යා කවුරුවත් කසාද බැඳලා හිටියේ නැහැ විවාහ වෙලා හිටියේ නැහැ මම මගේ මහත්තයා විතරයි විවාහ වෙලා හිටියා අනිත් ඔක්කොම තනි කෙනව හිටපු කට්ටිය. ඉතින් අපි කොහොම හරි ගම ඇතුළට ගිහිල්ලා වාසනාවකට වගේ අපි එක වහපු කඩේකින් ඇහුවා පොල් තියෙනවද කියලා. එයා ඉදිරිපත් වුණා පොල් ගෙඩි 10ක් අපිට දෙන්න. එතකොට මට මතක විදිහට රුපියල් 40කට වගේ ඒගොල්ලෝ අපිට පොල් දුන්නා. ඉතින් පොල් ටිකත් අරගෙන ආවා. ඊට පස්සේ අපේ තව එක්කෙනෙක් මට මතක විදිහට එන්න හිටියා හරි කකරී පුංචි ගැටලුවක් වෙලා ගැටලුවක් වුණා මට මතක නැහැ කී දෙනෙක් කොහොමද ආවේ කියලා. අපිට චුට්ටක් වෙලා ඉඳ උනා එතන බීච් එකක් තියෙනවා. ඉතින් අපි ඒ බීච් එකේ ටිකක් වෙලා ඉඳලා හරි ලස්සන ටයිම් එකක් පොඩ්ඩක් ඉඳලා අපි රිලැක්ස් වෙලා දැන් ඔන්න කට්ටිය මාවට පස්සේ අපි දැන් යන්න සූදානම් වුණා. ඔබට කියන්න මේ කැලය හරිම භයානක කැලයක්. එකේ අලි ඉන්නවා වලස්සු ඉන්නවා කොටි ඉන්නවා. ඉතින් මේක අපි දැනගෙන හිටියේ. නමුත් අපි රිස්ක් එක ගන්න අපි සූදානම්. අපිට එහෙම ගැටලුවක් නැහැ. අපි අනිවාර්යයෙන්ම රිස්ක් එක ගන්නවා කියන තැන තමයි දැන් අපි ඉන්නේ. ඒ නිසා යන්න ඕනේ. ඉතින් මේ යන එක නිකන් යන්න බෑ. ට්‍රේවිල් එකක තමයි යන්න වෙන්නේ. අපි කොහොම හරි අපේ බඩු ටිකක් දාගෙන යන්න ඕනේ හින්දා ලොකු ට්‍රක් එකක් ගන්න ඕනේ. අර අපි කියන්නේ PRGO එකක් කියලා මේක අරගන්න ඕනේ. මේකේ බඩු ටික දාලා අපි කට්ටියම යන්නත් ඕනේ. ඒ නිසා කොහොම හරි අපි ට්‍රීවිල් දෙකක් අරගත්තා. ට්‍රීවිල් දෙකක් අරගෙන අපි කට්ටිය ගියා. යනකොට මට මතක විදියට 5 විතර වෙලා 5ට විතර අපිට ගිලම්පස දෙන්නක් තියෙනවා. හැබැයි චුට්ටක් පරක්කු වුණා. ගිහිල්ලා අපි 5ට විතර ටග්ගාල ගිලම්පස සෝදානම් කළා උන්වහන්සේලාට යවුවා. ඉතින් දැන් තමයි අපිට ලොකුම කාර්යය තියෙන්නේ උයන්න පිහන්න ඔක්කොම වැඩ ටික කරන්න ඕනේ. මේ තියෙන්නේ එතන තිබිච්ච විදිය මේ කුස්සිය. මේ අපි දෙවෙනි පාර උයනකොට ගත්ත පින්තූරය. පළවෙනි පාර පින්තූර ටික මට හොයා ගන්න නැහැ. ෆොටෝස් ටිකක් ගත්තා ඒ ටික හොයා ගන්න නැහැ. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. දැන් අපි රෑම වැඩ පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලම කට්ටියම උයා ගත්තා. උයාගෙන පොඩ්ඩක් උයාගෙන අපිට දැන් බඩගිනි. ඒක නිසා ඉස්සෙල්ලා තේ බීලා ඊට පස්සේ මං කියන්නේ හාල්මැස්සොයි අලයි එකට දාලා බැදුමක් හදලා අපි පොල් සම්බෝල හැදුවා. පොල් සම්බෝල හදලා කට්ටිය කෑවා. කාලා ඉස්සෙල්ලම කරන්න තිබුණේ පොලොස් ටික හදන එක. ඒ නිසා පොලොස් ටික තිබ්බා හොඳට තැම්බෙන්න තිබ්බා. පොලොස් ටික තැම්බෙන්න තියලා තමයි අපි කෑවේ බත් කාලා. පොලොස් ටික හොඳට තැම්බුණාට පස්සේ පොලොස් ටික පොලොස් වෑංජනේ මම ඒ වෙලාවෙම හැදුවා. ඊට පස්සේ තමයි අනිත් දේවල් ටික අල ටික සුද්ධ අල ලූණු මේව සුද්ධ කරගන්න ඕනේ. ඒ වැඩ ටික ඔක්කොම කරගන්න ඕනේ. මොකද 10 මාර වෙනකොට අපි අපේ මේ අපේ දානේ පිරිනමන්න ඕනේ. එතකොට උදේ දානෙත් හදන්න ඕනේ, දවල් දානෙත් හදන්න ඕනේ. දැන් ඔබ දන්නවද එකම මම විතරයි උයන්ඩ ඉන්නේ. අනිත් කවුරුත් උයන්ඩ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ උදව් කරන්න විතරයි. ඉතින් තට්ටක් තට්ටක් ගාලා වැඩ ටික කරන්න ඕන මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. හැබැයි මට කිසිම චකිතයක් තිබුණේ නැහැ. බයක් තිබුණේ නැහැ. උදේටත් මට මතක විදිහට අපි කුරක්කන් කැඳක් හැදුවා. මේ තියෙන්නේ ඒ අපි හදපු දේවල්. කඩලා හදලා, කිරිබත් හදලා, බත් උයලා, අල කිරි හොදි හදලා, තක්කාලි සම්බෝල හදලා, කුරක්කන් කැඳ හදලා මේ ටික ඔක්කොම කරා. ඉතින් අපි තට්ටක් තට්ටක් ගාලා මේ වැඩවලට ඇරේන්ජ් වුණා. ඇරේන්ජ් වෙලා වැඩ ටික ඔක්කොම කරන්ද දැන් අපි මට මතකයි අපි නිදාගත්තේ රෑ 2ට විතර. ඇහැරෙන්න ඕනි හින්දා
පැයක් වගේ මම නිදාගත්තා. මගේ මහත්තයමයි අපි දෙන්න පැයක් වගේ නිදාගත්තා. අනිත් අයව 4ට හැරෙව්වේ. අපි දෙකට හැරුණා. දෙකට හැරිලා ආයේ කොළ කපලා ඒ වැඩ ටික ඔක්කොම සූදානම් කරගත්තා. ඉතින් ඒ ටික කරලා උදේ දානි ටික දෙන්නෙක් යතේ යවන්න ඕනේ. මොකද හවස මේ දවල් දානෙට අපිට ඇට්ටක් ගාලා අනිත් ඒවල් ටික හදන්න ඕන නිසා දවල් දානෙත් හරි විදියට හදාගෙන අර කොළ සම්බල් බත් එක හදන එක තමයි මට මතකයි. අපි බත් දෙකක් හැදුවා. කැකුළු බතුත් හැදුවා, සුදු බතුත් හැදුවා. අර බත් එක හරියට ගොඩක් අයතනේ. එතකොට අපි මට මතක විදියට 25 දිනකට මට උයන්ඩ වුණා. 25 දිනකට වුණාට 30 දිනකට විතර කෑම උයන්ඩ වුණා මම විතරක් තනියේ. හැබැයි කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් වුණේ නැහැ. හරියට වෙලාවට අපිට දානේ පිරිනමන්න පුළුවන් වුණා. මේ විදියට ලිප් තුනක් තියෙනවා. ඒ ලිප් තුනේම අනිත් අය ඔක්කොම පොඩි පිරිමි ළමයි ටික දෙනෙක් වුණාට ඒගොල්ලෝ මට ගොඩක් උදව් කරා. ඒ නිසා අපේ හරි සතුටින් මේ උයන පිහින වැඩ ටික කරා. ඒ කරලා අපි දානේ පිරිනමුවා. ඉතින් දානේ පිරිනමන්න යන්න තියෙන්නේ මෙන්න මේ වගේ. මේ නම් මේ පරණ මේ ඊට පස්සේ ගත්ත ෆොටෝ එකක්. එතකොට මට බබා ඉන්නවා. අපි පුංචිම කාලේ යනකොට අපිට බබාලා නැහැනේ. මේ වගේ පාරක තමයි යන්න ඕනේ. පාරේ ගිහිල්ලා මෙහෙම ගල් දෙබොක්ක අතරින් ගිහිල්ලා මේ කැලේ ඇතුලෙන් යන්න තියෙන්නේ. කියන්නේ එක තැනකට ඇවිල්ලා ආයේ උඩමළුවට යන්න අපි කැලයක් ඇතුලෙන් යන්නත් ඕනේ. දානේ අරගෙන පැයක විතර, පැයක නෙමෙයි විනාඩි 45ක විතර ගමනක් අපි යන්න ඕනේ. ඉතින් දානි ටික අරගෙන අර දවල් දානි දෙන්න අපි මේ විදියට යනවා. යනකොට මේ වගේ උන්වහන්සේලා භාවනා කරන ස්ථාන අපිට හම්බ වෙනවා. කුඩ එල්ලලා තියෙනවා උන්වහන්සේලා ඉන්නවා කියලා, නිශ්ශබ්ද වෙන්න කියලා ගහලා තියෙනවා. ඒ අතරින් අපි හිමීට කතා කරන්නේ නැතුව යන්න ඕනේ. හැම තැනම සුදු වැලි අතුරලා තියෙනවා. ගල්පඩි පහු කරගෙන අපිට යන්න ඕනේ. ගියාට පස්සේ මේ වගේ තමයි අරණ්‍ය සේනාසනය තියෙන්නේ. ඉතින් එතන තමයි අපි මීට පිටිපස්සෙන් තියෙන මෙන්න මෙතන තමයි දන් පිළිගන්නන්න තියෙන්නේ. එතෙන්ට දන් ටික පිළිගන්නලා උන්වහන්සේලාට අපිට දන් පිළිගන්නන්න පුළුවන්. ඔබට මම පෙන්නන්න මේ විදියට තියෙනවා උන්වහන්සේලාට දන් පිළිගන්නන්න. ඉතින් උන්වහන්සේලාට අර ලොකු තියෙනවා මේ ලොකු ලීයකට පොල්ලක් වගේ එකකින් ගන්ටාරයක් වගේ තියෙනවා. ඒකින් මේව කරහම උන්වහන්සේලා වඩිනවා. මම දැකපු විශේෂත්වය තමයි උන්වහන්සේලා අපි දිහා බලන්නේවත් නැහැ, බිම බලාගෙන ඉන්නේ. පුදුමාකාර හිතට සැනසීමක් තියෙනවා. ඒ මළුවට ගිහම පුදුම සැනසීමයි. ඉතින් දානි ටික මේ මම දානි උයනකොට ගත්ත පින්තූරයක් පස්සේ කලාවක මේ දෙවනි පාර මම ගිහම ගත්ත පින්තූරයක්. මේ අපිට දෙවනි පාරදී උදව් කරපු පුංචි පුතාලා ටික දෙනෙක්. ඉතින් අපි මේක දන් පිරිනමනකොට ඇත්තටම හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා. ඒක කරලා උන්වහන්සේලාට දන් පිරිනමලා බුද්ධ පූජාවත් තියලා හරිම ලස්සන බුදු මැදුරක් තියෙන්නේ. බුද්ධ පූජාවත් සකස් කරලා අපිට හරි සැනසීමෙන් එතන ඉඳලා ආයේ එන්න තමයි තිබුණේ. ඉතින් තව පුංචි රසකතාවකුත් තියෙන අපි අපි හැදුවා මේ මොනවාද මේ ෆෘට් සැලඩ් එකක්. ඉතින් ෆෘට් සැලඩ් හදනකොට හරි සතුටින් අපි මේ ඔක්කොම කරේ. ඉතින් මම දැනටත් මේ දරුවන්ට කියන්නේ දානේ දෙනකොට සතුටින් ඒක කරන්න ඕනේ කියලා. අපි හරි සතුටින් ඒ දානේ දීලා ආවා. ඒකේ විශේෂත්වය තමයි දැන් එතන ඉන්න දායක මහතුරු කියන කවදාකවත් මේ විදිය දෙයක් දැකලා නැහැ. ඒ කියන්නේ තනියෙන් ගෑනු ළමයෙක්. එතකොට මම තරුණ කාලේ තනියෙන් ගෑනු ළමයෙක් මේ විදියට උයනවා දැකලා නැහැ කියලා ඒකද කිව්වා. ඉතින් කොහොම වුණත් ඒක මේ විශ්වයේ ආශිර්වාදයක්ම කියලා මම හිතනවා. උන්වහන්සේලාට රසට උයලා දන් පිරිනමන්න පුළුවන් වුණා. එදා ඉඳලා මට මං හරි මාස කරා හැම අවුරුද්දෙම උන්වහන්සේලාට දානය සපයන දායකාවක් වෙන්නට ඕනේ කියලා. ඉතින් ඒක තමයි කතාව. හැබැයි ඒක පුදුමාකාර ජීවිතේට පුදුම පණ්ඩරයක් වුණා. හරි ආසයි. දැනටත් මම මතක් කරද්දී මම නිකන් ඉන්න වෙලාවට මට හැම වෙලාවෙම ඒක මතක් වෙනවා. ඒ ජවය එහෙම කරපු විදිය මට මතකයි. අපි දැන් උයන වෙලාවේදී උදේ පාන්දර
අලියා ඒ ළඟටම එනවා. ඊට පස්සේ අලියත් එනවා වලහත් එනවා ඒ ළඟටම. ඉතින් අපිට පණිවිඩය එනවා අලියා එනවා පරිස්සම් වෙන්න වලහ එනවා කියලා. හැබැයි අපිට මුකුත් ප්‍රශ්නයක් උනේ නැහැ. අපේ ඒ ක්‍රූ එකේ දෙන්නේ ටිකක් දුවගෙන ගියා බලන් අලියාව. නමුත් අපිට එහෙම කිසිම කරදරයක් උනේ නැහැ. ආපහු ඇවිල්ලා ඔක්කොම හොදලා ඔක්කොම ඒ වලම් පිකන් ඔක්කොම ඒ දානශාලාවේ තියෙනවා ඒව හොදලා නවලා තියලා තව නඩේකුත් තව නඩේටත් ඉතුරු දේවල් කන්න දීලා අපි බත් බෙදාගෙන ගෙවල් වලටත් යවලා තියාගන්න පුළුවන් දේවල් ගෙවල් වලටත් අර ආපු දරුවන්ගේ ගෙවල් වලටත් යවන්න සකස් කරලා තව බත් ටිකකුත් බැඳගත්තා ඉතුරු බත් ටික බැඳගත්තා බැඳගෙන අපි ට්‍රීවිල් එකකම ආපු ට්‍රීවිල් එකකම ආරණ්‍ය සේනාසනෙට ආපු ට්‍රීවිල් එකකම අපි නැවත එන්න ආවා. ඒ එනකොටත් ඒ අපිට හම්බෙන ගැමියන්ට අර බෙදාගත්ත බත් ටික අපි දීලා තමයි යන්නේ. ඉතින් හරි ලස්සන අත්දැකීමක් අදටත් මම ආසයි. ඊට පස්සේ දෙවනි පාරත් අපි ගියා. දෙවනි පාර නම් යනකොට මට මගේ බබා ඉන්නවා. මේ මට මතක විදියට මේ දෙවනි පාර ගියපු වෙලාව දෙවනි පාර මට බබා ඉන්නවා. බබත් එක්කලා ගියේ. හැම පාරම බබාගේ උපන්දිනයට අපි ඒ ආරණ්‍ය සේනාසනයට අනිවාර්යයෙන්ම දානය පිරිනමන්න හිතාගත්තා. මොකද හරි ආශාවෙන්. දැන් කොරෝනා තත්ත්වෙ හින්දා සමහර වෙලාවට අපිට යන්න විදියක් නැති වුණොත් අපි ඒ අවශ්‍ය කරන කළමනාටික අරගෙන උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම හරි සිද්ධ කරනවා. මොකද ඒක හදවතට පුදුම සැනසීමක්. ඉතින් ඒක හරි ලස්සන දෙයක්. ඉතින් අදටත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. මට හිතෙනවා ඔයගොල්ලන්ගේ ජීවිතවලත් මේ වගේ අත්දැකීම් එකතු කරගන්න ලැබෙනවා නම් හොඳයි කියලා. මේ කතාව මම කොහෙදි හරි පොඩ්ඩක් කියලා මට එක දරුවෙක් ලියලා තිබුණා. මම කවදාවත් දානෙකට තනියෙන් හුවෙලා නැහැ. මම දානෙට තනියෙන් යුවා මගේ කතාව අහලා කියලා. ඉතින් තවත් අයට මේ කතාවෙන් පන්නරේ අරගෙන ඔබටත් උන්වහන්සේලාට තව තවත් අප උපස්ථාන කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද උන්වහන්සේලා සෝබා දහමත් එක්කලා පුදුමාකාර විදියට ඒකාත්මක වෙලා පුදුම විදියට උන්වහන්සේලා ජීවිතයේ යථාර්ථය හොයාගෙන යන්න කැපවෙච්ච උන්වහන්සේලාට උදව් කිරීම ඇත්තටම පිනක්. මට හිතෙනවා මේ කතාව අහලා ඔබටත් ඒ හැඟීම හිතට ඒ කියන එක මට හිතෙනවා. ඉතින් තවත් මේ වගේම මගේ ජීවිත කතාවේ තියෙන ලස්සන අත්දැකීමක් ඔබලගේ ජීවිතයටත් මොනවා හරි දෙයක් ගන්න හිතෙන අත්දැකීමක් අරගෙන තවත් වීඩියෝ එකකින් මම එන්නම්. එහෙනම් හැම දිනාටම මේ විශ්වයේ ආශිර්වාදය ප්‍රබලතම ශක්තිය මේ විශ්වයේ කැටි වෙලා තියෙන ඒ හැමදේම ඔබට ලබා ගන්නට විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම.